ෙරුවම් සරණයි පින්වත් ඔබ හැමදනාටම සදැවත්න්නේ දුරගමන්නන තනිව හැසිරෙන ඒවකින් සංවරණෝන මේ සිත සංසුන් කරගැනීමට දහම මහතුූ අऔෂධයක්ත් තතාගත ශ්‍රී සද්ධර්මයෙන් සිත්සූ පත් කරන මේ පින්වත්ම හොතේ බෞද්ධයාරූ පවාහිනේ ැදිරියට මෙම දේශනාආපයවවීමට වැඩමකොට වදාළ පූජනීය කෝර්ලයාකොම සරණතිස ස්වාමින් වහන්සේ ිසාධනනාද පාත්මෙන් පිළිගැනිබූ සාධෝ සාධෝ සාදෝ. දේශනාවට දායකත්වය ධර්මෙන් කටයුතු කරනවා අංකකසිය විසි අටෙන් දෙකෙන් එක ගල්වල පාර කටුාවල බොර්ලස් ගමෝ ලිපිනෙහි පදිංචි ක්‍රිෂාන්ත කුරුප්පු ආරච්චි මහත්මා නදීකා චාන්දනී මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස ඥාති හිෙත මිත්‍රාදීන්ද සම්බන්ධ කරගෙන. සමන්තාචක්කවාලි සූ. ත්‍රාගච්චන්තුු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් ධම්මස් සවන කාලු අයන් බදන්ත धම්මසවනකාලු අයං බදන්තා धම්මසවෙනකාලු අයං බදන්త නමුතස්සේ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුුත මස්ස ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්ම සාමිස තාගතස්ස සබ්බ්ුණු සම්ම සම්බුද්දස්සෙ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සු අපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවිීසාරජ්්‍ය විසාර දස්ස සබ සතුු මස ධම්මිසරස්ස ධම්මරජස්ස දම්මසාමිස්ස තথගතස්ස ස্බුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබධම්මිසු අපටි হাතඥනචරස්ස දස බලදරස්ස චතුවීසාරජවිසාරදස්ස ස සතමස්ස දම්මිසරස්ස ධම්මරජස්ස ධම්මසාමිස තතාගතස්ස සබഞුණු සම්ම සම්බුද්්දස්ස සද් ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛරයානික වූ ධර්මරත්නයෙන් බෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගඩත්. නිවැරදි වුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැපසහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයම මුදුන් පත්කරගැනීම සඳහා. උතුම් වූ ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසය මේ පින්නතුන් හි ජීවිතවල ඔබ මෙතෙ ක්‍රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතුමේ වා කියලබි ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද ධර්මදේශනාවේ මාතුෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අප පරිවාර පාලියෙහි සඳහන් වන එක්තරා ධර්මකාරණ කීපය මෙතන සඳහන් කරනවා පංචිමේ ආනිසංසා සම්මජ්්‍යනීයා සකචිත්තන් පසීදති පරචිත්තං පසීදති දේවතා අත්තමනා හොන්ති පාසාධික සංවත්තනිකං උ්න් උපචිනාතිී කායස බේදා පරන් මරණ සුගතින් සග්ගන් ලෝකං උපද්ජති කියලා පරිවාර පාලිය සඳහන් වන මෙ පාටේ තේරුම තමයි මේ ඇමදීම සම්බන්ධයෙන් ඇමදීම තුළින් කොච්චර ආනිසංසැලබෙනවාද කියලා බුද්ධ සාාසනයක මනුස්ස ජීවිතයක් ලබල ඉපදුන හම් බුද්ධාන්තරයක මනුස ජීවිතයක් ලබල ඉපදුන හම් අපේ ජීවිතවලට හැම්ම පැත්තෙන්ම කුසල් ගලන මාවත් යෘර්ත කර ගණඩ තියෙන අවස්ථා බොහොමයි බුද්ධාන්තරයක ඉපදිනව කියන කාරණාවම මෙතෙකැයි කියල කියන්න බැරි තරන් ශ්‍රේෂ් අත්වය ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබනව ඥානවන්තය සමහරුන්ට බුද්ධාන්තරයේක මනුස්ස ජීවිතයක් අරන් උපදින්ට පෙරකරපු කුසල ශක්තිය තියෙනවා නම් මෙහෙ ඉපදුනාට පස්සේ සත්පුරුෂයන්ගේ ඇසුර මගෑරය නැනිසා අපි මේලෝකෙට ආවි මොකටද කියන කාරණාව අමතක වෙනවා අමතක වෙලා වෙනත් කාරණාවල් ටිකක තමයි යෙදෙන්නේ පෙරකරපු පිනමත ඔවුන් ජීවත්වෙනවා මෙලව ඉපදුනේ පෙරකරපු පිින් නිසා අංග ප්‍රත්්‍යයාංග අඩුනැතුව ලැබයි පෙරකරපු පිින් නිසා ධනසම්පත් ගෙවල්දරවල් යානවාහන ලබල තියෙන්නේ පෙරකරපු පිනනිසා එතොට ඔබ මම අපි හැමෝම මේ ඉන්නේ පෙරකරපු කුසලය මත ජීවත්යන්නේ ඒ කුසලය මත තාම ජීවිතයේ පවතින්නේ පෙරකුසල ශක්තිය නිසා මෙලොව ඉපදිච්ච මනුස්සේ කරන යම් කටයුත්තක් තියෙනවාද ඒ බොහෝ කටයුතු අපට මරණයට හේතු වෙන කටයුතු කෙනෙක් ගහකට නැංගු වැටිල මැරෙන්ට පුළුවන් කෙනෙක් වැවකට බැස්සහම ගිලිලමැරෙන්ඩ පුළිුවන් කෙනෙක් වාහනයක ගොඩවඋනහම හැපිලමැරෙන්ඩ පුළිුවන් කෙනෙක් යතුරු පැදියක ගොඩවනහම ඒතුළුත් හැපෙන්ඩ පෙරලෙන්ඩ තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩී අඟල් හතරක පහක රෝධයක් උඩ තමයි මේ ඉතාම වේගින් ඇද ආහාරගන්නකොට ආහාරටික හිරවෙලා වෙනත් මාර්ගයක ගමන් කරලා මරණේ සිද්ධෙන්න්නඩ පුළිුවන් දරුණු වේදනවල්ලෝට ගොදුරුවෙන්ට පුළුවන් කරුවලේ එළියට බැස්ස සතෙක් සර්පයක්ග දෂ්ට කිරීමකින් මරණයට පත්වෙන්ට පුළුවන් සමහර කෙනෙක් නිදාගත්ත ඇඳෙන් වැටිල මරණයට තර හේතුවෙන කාරණාවලට ගොදුරුවෙනවා මේ මේවාගේ කරුණු කල්පනා කරලා බලහම මේ ජීවිතයේ අපි කරන දේවල් වලින් වැඩිමනක් අපට මරණයට හේතුවෙන දේවා එච්චර දේවල් ඔබේ මගේ ජීවිතය තුළ අපි කොච්චර කලාාද. නමුත් අපි තාම මැරුණ තාම මැරුණෙ නැත්තේ පෙරකරපු කුසල ශක්තිය බලය නිසා. ඒ කුසල ශක්තිය හීනවන දවසක අපි මැරන්නේ කොහොමද කියන කාරණාව අපිවත් දන්නේ නෑ. එතකොට මේ පෙරකරපු පින මත ඉඳගන සමහරු ඒක තේරුම් අරගෙන තවතාව පින්කරලා කුසල් ගොන්නට තව කුසල් එකතු කරනවා හැබයි සමහරු එ පිනනැමති ආරක්ෂක පඩියවුඩ හිටගැන්න ඉතාම ප්‍රපාතයට වැටෙන් නොෙක් අකුසලකර්ම රැස් කරනවා හැබයි ඔවුන් අකුසල් කරන්නේෙත් පින මත ඉඳගන්න නමුත් බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතයක් දස දිසාවෙන්ම ජීවිතයට කුසල් ගලන වාසනාවන්ත කාලය වාසනාවන්ත ජීවිතය සමහරු බොහෝ මිලමුදල් වියදං කරල පින්කන් කරනවා නමුත් මේ ශාසනයේ මිලමුදල් වියදං නොකර විශාල කුසල කර්මයෙන් රැස් කරගැන්ඩ පුළුවන් පු්‍ය කටයුතු තියෙනවා එවන් කාරණ කීපයක් තමයි අපි අර සඳහන්කරපු ධර්මපාටය අන්ර්ගත වෙලා තියෙන් බද්ධාන්තරයක උපත ලැබුණහම ද මේ කාලි භාගිතුන් වහස පිරිනිවම් පාල බුදුරජාණන් වහසේ පිරිනිවම් පෑවට අපි වෙනුවන් ධාතු ශරීරයේ ඉතුරු කරලනි පිරිනිුවන් පෑවි සරුවගඥ ධාතුන් වහස වැඩඉන්නව කියල කියන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා කියන එකයි මෙහිදු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා පළවෙනි වස්කාලෙන් පස්සේ ේවානම් පිති රජිරුවන්ට කියනවා මහරජජය දැනක් සෑහෙන කාලිකින් අපේ බුදුරජාණන් වහස දෙක ගඩ බැරි වුුණා හරිට නිකං ජීවිතය අනාතු වුණවාගේ තේරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දකිින්ට නැති නිසා මහරජරු කියනවා ස්වාමිණය බහන්සේ වනි වට සඳහන් කළේ ඒ භාගිතුන් වහස පිරිණුවම් පාල කියලා ිමතන් වහන් සඳහන් කරනව මහ රජය ඒන ඇත්ත තමයි බුදුරජාණන් වහසේ පිරිෙනවම් පාල නමුත් දාතු ශරීරයේ ඉතුරු කරලා තමයි පිරිනුවම් පෑවි ඒ ධාතුන් වහසෙනමක් දැකගන්නවා කියල කියන්නේ බුද්ධ ශරීරයේ දැක්කවගේම තමයි ඊට පස තමයි ධාතුන් වහසල වැඩමුවන්ටයතු කළ එවන් ධාතුන් වහසල තැන්පත් කරල භාගිතුන වහසගේ කරුණාවෙන් අනුකම්පාවෙන් ලංකාවට ලැබිල කෝටි ගණන් ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහසල තැන්පත් කරකර මේ රටේ කොයි තරං ඉදිවිච්ච සෑයවල් තියෙනවාද. වි්‍යස්ස්‍රයේ ජයශ්‍රීම් හා බෝධිරාජයණන් වහන්සේගේ පරපුරෙන් පැවතිීගෙනන බෝධීන් වහන්සේලා කොයි තරං විහාර භූවිවල රෝපණය කරලා තියෙනවද. ශාරීරික චෛත්‍ය උද්දේශක චෛත්‍යය පාරිභෝගික චෛත්‍යය මේවාගේ ප්‍රධාන තැන් විශේෂයෙන් පැහැදිලි කරලාතියෙනවා මෙවන් ස්ථානයක යම් කෙනෙක් ඇම දුව වතක් කළුත් මොනතරන් ආනිසංස ලැබෙනවද කියන එක තමයි අරපේ මාතතුරුකාපාටී සඳහන් වෙලාති. මේ මුදල් වියදක් නොකර කරන්නන්න තියෙන සුවිශේෂී පින්කමක්. එ මේ පිළිබඳව කරුණු දක්වනකොට සකින් සම්මජ්ජක තේරාපදාානේ බෝධි සම්මජ්ජක තේරාපධානේ වගේ තැන්වලත් විශේෂයෙන් ඇමදීමේ ආනිසංස පිළිබඳව කරුණු දේශනා කරලා තියනව අරාභි පාටයන් සඳහන්කරපු කරුණුවට අමතරව. මේ සකින් සම්මජක බෝධි සම්මජක කියන තේරාපදාන වල සඳහන් කරලා තියෙනවා සෑමලුවක් බෝමලුවක් ඇම දහම විශේෂයෙන් මෙතන සෑමලුවක් කියන කාරණාව තමයි තියෙන්නේ නමුත් මේ ත්‍රිවිධ චෛත්‍යය ගැනම මේ කාරණා එකසේ බලපාන ඇති මෙතන සඳහන් කරනවා මතු උපදින සංසාරී අංග ප්‍ර්‍යාංගයන්ගෙන් අංග සම්පූර්ණයිවට පත් වෙ යිප දෙෙන කියල එකන අංග විකල බවක් ඇතිවෙන්නේ නැහැ කියල සඳහන් කරනවා කුසට ගැලපෙන මහතක් මහතර ගැලපෙන උසක් සහිතව ඉපදෙනවා ඉතාම ලස්සන ශරීර වර්ණයක් ලැබෙනවා කියල සඳහන් කරනවා එවිතරක් දෙන මේ සිනිදු සමක් ජනප්‍රිය පුද්ගලයක් දීර්ගාවිෂ ලැබෙන පින්කම මේ අමදිනව කියන කාරණාව ඉත් අමතරව නැවත සඳහන් කරනවා ඉතාම ශක්තිමත් ශරීර ඇතියි බවට පත්වෙනවා කියලා. ඉතාම පිළිකුල් සහගත විච්ච කුෂ්ට දද වන්න කඩුවේගම් ලාදුරු කුරුලෑ පරංගි මේවාගේ රෝගවලට සංසාර ගමනි මූන පාන්්ඩ සිද්ධ වෙන්නේ නෑකිල සඳහන් කරනවා සෑමළුව කැමලු හම මේ තමයි දක්වලා තින තවත් සමහර ආනිසංස ප්‍රමාණය ඊට අමතරව සඳහන් කරනවා අපි සඳහන්කරපු ආනිසංස ටික පංචිමේ ආනිසංසා සම්මජ්ජනීයා ආනිසංස පහත්තියනවා ඇමදීම තුළ සක චිත්තන් පසීදති තමන්ගි හිත පහදිනවා අප වනත් බලන්ඩු පින්න්නතුන හැන්දෑවට උදේට ගෙදර වට හරි මිදුල ටිකක් ඇමඳ ගත්ත හම කොයි තරන් සිරියාවන්ත පාට අයිද කියලා. එතින් කෙනෙක් ඇමදූ හම බොහොම ලස්සනට මේ අදනං සමහරයි මේ අමදිනව කියන කාරණාව හරිට දන්නේ ඔහේ ඉදලක් කරගෙන පිහගෙන පිහෙගෙන යන එකයි කරන්න. නමුත් මේ කාරණාව දන්නායි බොහම ලස්සට අමදිනවා. තැනො ටික් තිබොත් ැනො ගහ ගලෝල. සාමාන්‍ය වැඩියෙන් ලොකුවට පේන ගල් කැටති බොල් ගල් කැටි අහුලල වැලි එකතු වෙච්ච තැන්තියෙන නන් ඒ වැලි තුනී කරල වලවල් වහල ගොඩවල් තුනී කරලා බෝම ලැස්සනට ඇමදලා ඉවරවෙච්ච හම තමන්ගේ අඩිපාරවත් නෑම්දුුලි මනාව අමදිනවා කලකින් එහෙමයි ඇත්තරම ඒ ඇමදීමම තවත් එක්තරා භාවනාවක්. ඒක භාවනාවක් බවට පත්කරගෙන යම් සවාධියකින් අමදින කෙනා අතමා මේ තරම් ලස්සනට අමදින්ය ආං එහෙම ඇමඳපු මිදුලක් දැක්කහම හිතේ ඇතිවෙෙන පුදුම නිදහස් බව කටකන්දරවාසී පුස්සදේව තෙරුන් වහන්සේ එක දවසක් සෑමලුවට ගිහිල්ල මනාව සෑමලුව ඇමතුවා අරිට නික මල් ලිස්ස වගේ හැම්මත් තැනම සමතලා කරලා බොහොම ලස්සන්ට වැලිතුනී කරලා අපූරුවට ඇමතුවා. එහෙම අමදලා තමන් වහන්සේ ඇමඳපු මළුව දිහාම බලාගෙන උන්වහන්සේ තමන් වහන්සේගේ හිත සමාධිමත් කරගැන්ඩ උත්සා කරනවා. ද මේ වෙලාවෙ මාරය කල්පනා කළ මේ භික්‍ෂුව මළුවෝදිහා බලාගෙන හිත සමාධිකත කරගඩ හන්නේ. ර කර කැමතින වඳුරෙකුගේ වේශයක් කරගෙන සෑමලුවට පැනල හැම්මත් තැනම දඟල්ලලා මනාව ඇමදපු මළුව සම්පූර්ණ අවුල් කරල දෙම අවුල් කරලදාන ගියා උන්වහසගේ කාරය කරගන්නඩත් බැරිවුනා උන්වහස එහෙම වැඩිය පහෝදත් උන්වහස වැඩිය එදා වගේ හමදවා අමදලා පෙරදා වගේම මළුව දිහා බලාගෙන හිත සවාධිමත් කරගණඩ ලෑස්ති වෙනකොට මහළු ගොනෙක් ඇවිල්ල මළුවට ගොඩ වෙලා හැම්මත් තැනම ගොමහලල හැම්මත් තැන අඩි පාරවල්තියල ආයෙත් මළුව විනාස කළා එදත්තා පොහු ගියා තුන්ගනි දවසෙත් ඇමදලා මේ කාරණාවට ලෑස්ති වෙනකොට අහලා යොදුනක් තරන් ගොදුරු ගමී කවදාවත්ම දැකලා නැති කකුල කොරවෙච්ච මනුසෙක් ැවල්ලා එ ලෙඩ කකුල ඇදගන මළුව පුරාම යනවා අර ලස්සනට ඇමදලා තිවිච් මළු සම්පූර්ණය විනාස වෙලා ගිය නාස කල්පන කළා මේ මේවාගේ පුද්ගලයක් මේ අහල යොදනක් තරන් ගොදුරු ගමේ මන්ද කළමන මොහු හදිසයේ මේ මල්ුවට කොහහි දලාද නිකමට කල්පනා කළා මාරය වදද කියලා කතාක ලහන උඹ මාරය යනේද කියලා තරපු ගලයගෙන ඔවූ කියලා උහස කල්පනා කළා උබේබෙල් කඩුව උඹටම දීලමං කපනවා කියලා මාරයගෙන් අහනවා බන් දන්න හැටියට මාරය කෙල් හරි බලවත් කෙන දකලතින අපේ බදුරජාණන් වහන්සේ කවා රනන්දැකලතින ඔඹට එච්චර දෙයක් පුළහන් නං ඔමට බැරිද මට බුදුරජාණන් වහස මවල පෙන්න මාරය නවාඒ නික්ලේසිී මුණීන්ද්‍රයන් වහන්සේ ස්වර්ණවර්ණ දේහේ මවන් දෙවියන් බබුන් මරුන් සහිතලෝක කාටවත්බේ නත් මට පුළුවහන් උන්වහන්සේ ෙරුවට සමානරුවක් ඔබට පෙන්න්නට හොඳ ඉහෙනම් පින්නටකිීව මාරයම වෙනස් වුනාා බුදුරජාණන් වහන්සේට සමානමය ස්වාමින් වහන්සේ පුස්සදේව තෙරුන් වහන්සේ ඒ රුවදිහා බලාගෙන් හිටියා උහසි කල්පනා කළා කෙලෙස්වලින් පිරිච්ච පෞකාර මාරය බුදුරජාණන් වහසගේ වෙස්ගත්ත හම මෙච්චර ලස්සනන සෞ් කෙලෙස් නසපු ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ කොයි තරන් ලස්සන ඇද්ද හිතෙන කොටම ස්වාමිනාසර හත්තුල බුද්ධාලම්බන ප්‍රීතිය නිසා මාරයාහනෝ මහන බමාවර වැට්ටු වනේද කියලා උන්හන්සගේ නවා බොහරට මට මොනහම්ිනට. තමන්ගේ සමාධිය බිඳපු මාරයා ඒ මාරයා ලව්වම ඔහුම රවට්ටල තමන්ගේ සමාධියත් එක්ක අරුහත්වේමු වහසි මුදුම්පත් කර ගත්ත. තම සිත පහදී කන කාරණාවට ම මේ පැහැදේ කරනන්නේ මළුව ලස්සනට ඇම දුහම තමන්ගේ හිත පහදිනවා. ඊට පස්සෙ පිනතෙන නැවත සඳහන් කරනවා මේ ලෝකාන්තර විහාරයේ දත්ත කියන භික්‍ෂූන් වහන්සේ අනාගතය මෙනෙහි කිරීමේ මහා ඥානයක් ලැබුව කියල මලු ඇමදල හිත පහදා ගැනීමතුල හිත සමාධිමත් කර ගැන අනාගතය දකින්න පුළහන් වුවනක් ලැබුවකි. එතර මෙකි දෙවුණ ඊළඟට සඳහන් කළා පරචිත්තන් පසී දෙති. තමන්ගෙ හිත පහදිනවා වගේම අනුන්ගෙ හිත පහද වඩත් පුළුවන්. <Tribbs> ි හොදාකාරුම දන්නවා මුලිින් උදාහරණයට සඳහන් කළා වගේ. බොහෝම ලස්සනට ඇමදුව හම අමඳපු කෙනත් සතුට වනවා ඇමඳපු මිදුල දකින කෙනත් සතුටයන. පරචිත්තං පසීදති සඳහන් කරනවා මේ භික්‍ෂූන් වහන්සේලා. විශේෂෙන් යෝනක රටන් ආපු භික්‍ෂූන් වහසල පිරිස. බෝම ලස්සනට ඇමඳපු සෑමලුව දිහා බලාගෙන දලා භික්‍ෂූන් වහසනම මහාකල්ප අටක් මෙනෙහි කරන්න පුළුවන් නුවනක් ලැබුව කියලා එයින් ලබපු සමාධියඇත්තෙක් තවභික්‍ෂුවක් මහාකල්ප දාසයකුත් තවභික්ෂුවක් මහාකල්ප විශස්සකුත් දකින්න පුළුවන් නුවනක් ලැබුව කියනේ ඇමඳපු මළුවදිහා බලලා හිතේ උපදවාගත්ත ප්‍රීතියෙන් ඇති වන පැහැදීම හිත පහදා ගැනීමතුට භික්ෂන් වහසෙනමක් සෑ මලුවට ගොඩ වෙනකොට සෑ මළුව ඇමඳපු තරුණ භික්‍ෂූන් වහස මළුව තියෙන කුණුටි කරන්දාන පැස අතේතිය ගෙන ඒන්නේ ඇමඳපු කෙනා මළුව ඉන්නවා මේ භික්‍ෂූන් වහන්සේත් කල්පනා කරනවා මේ මළුව ඇමතලා තින්නේ හිත දවුණු කෙනෙ ඒකයි මේ තරන් ලස්සෙන අ භික්‍ෂූන් වහන්සේ මළුව ඇමඳපු භික්‍ෂූන් වහසගෙන් ප්‍රශ්න දාහක් ඇවුවා සඳහන් කරනවා ප්‍රශ්න දාහටම පැකිලෙන් නැතුව උත්තරුන කියලා. අතීතයේ නැත්තං ඉදිරියේ මෙනෙහි කරන්න පුළහන් කල්ප ගානක් මෙනෙහි කරන්න පුළුවන් ඥානයක් ලබපු භික්‍ෂූන් වහසයත් කල්පනා කරනවා මේ මළුව ඇමදලා තියෙන් එනම් හිත දියුණු කෙනෙක් කියලා අනුන්ගේ හිතත් පහද වන්න පුළුවන් ඒ විතරක් මේ මෙතන තුන්ගෙන් යට සඳහන් කළා දේවතාත්තමනා හොන්ති දෙවියෝ සතුටු වෙනවා ලස්සන නැමදුවහම දෙවිය සතුටු වෙනවා. එක භික්‍ෂූන් වහසනම තමන් වහස වැඩයින විහාරයි. මළුව බොහෝම ලස්සනට ඇමඩුව මළුව කටයුතිවර කරලා උුණහස ගිය වන්ධනාවටලින් පැම්පහසවෙයින්ට. පහසුවෙලලා මළුවට එනකොට බොහෝම ලස්සනට ඇඳගත්ත පිරිසක් මළුත් අතේතියාගෙන මළුවී ඉන්නවා පිළිවලට ඉන්නවා උ හස කල්පනා කළ වන්දනාවයාපු පිරිසක් වෙන්ඩ ඇති ළඟට ගිහිල කතා කළා කොහේඉදල දවි වන්දනාවට දවිී හොඟක් දුරයිඉදලදවිී ඒ මහනකොට පිරිසන නෑ ස්වාමී අපි එච්චර දුරණ මේ අපි මේ ලඟම තම ඉන්නේ අපි ආවේ ඔබ වහන්සිට පූජා කරන මල් ටිකක් දීලෑ වහස යහනවා ඔබල කොහෙන්දලදු ඇවිල්ල එන්නේ මේ තරන් ප්‍රියමනා පිරිසක් මං මේ අහල පහල කොහෙවත් දැකල නෑ අ පිරිස සඳහන් කරනවා ස්වාමිණ අපි දෙව වැඩි ඇතන මේ ස්වාමිනිි මේ ආවට මේ විහාරස්ථානය මේ ගස් කොළං වල ඉන්න රුක්ෂ දේවතාව මේ විහාර භූමිය ඉදිකරපු දවශස ඉඳලා මෙහි මළුව ලස්සනට අමදිින්න්නය ඔබවහන්සේ විතරයි ඔබහන්ේ ආවට පස්සේ තම මේ මල්ුව ලස්සනට ඇම දෙෙන්නේ අපිකට ගොඩක් සතුටු නිස්වාමීෙන් එ ඔබවහන්සට මල් දෙන්නඩාව කියල මල් පිළිගන්වල යනවා දෙවියෝ බොහෝම පහදිනවා ලස්සට බල්පෙත්මං අමදින්කොට කියකට සඳහන් කරනවා පාසාධිකං පාසාධික සංවත්ත නිකං මකදද මේ කියන්නේ දකින දකින අය පහදවන්න පුළුවන් ලස්සන රූප සම්පත්තියක් ලැබෙනවා ඇම දීම තුළ ලප කැලැල් නැති වත් වෙන බාධ නැති ඉතාම ලස්සන බරුදු සමක් සහිත අස්සන රූපයක් ලැබෙනවා ඒකට උදාහරණයක් දක්වලා තියනෙන රහතන් වහන්සේලා අපේ ලංකාව ධර්මකාරණා පැහැදිලි කරන තැක තියෙනවා අපේ රට ඉදර තින අබයහි කියලා භික්ෂූන් වහසනම කංගරාල්පුර ප්‍රදේශී උන්වහන්සේ තිබලා තියෙන මහ පුදදුම රූපයක් තරම්ම ලසන තවත් රාජකුමාරයකුත් ඉඳල තිනෙන ඔහුත් ඒ තරම්ම ලස්සනයි මිනිස්සුන්ගෙන් සමහරු කියනවා නෑ වඩා ලස්සන අභය හාමුදුරු සමහරුකිනව නෑ රාජකුමාරය එනිසා මේ මිනිස්සු මෙහෙම කාලය ගිහිල තීරණය කළා එන අපි හොයල බලමු දෙන්නගෙන් කවුද ලස්සන එහම කියලා මිනිස්සු ැහැත්ති කරනවා පින්කම පින්කමට රාජ කුමාරයක්ත් ව එෙනවා අපබේ හාමුරුත්යෙනවා හැබැ ඇත්තරම පින්කවල ඇත්ති කරන මහස සෑමල් වී එද මේ දෙන්නම එකට එකතු කරලන්නේ බලන්ඩඕනි කෝමාරී දෙන්නම පින්කමට ආ සෑමල්ේදී භික්‍ෂූන් වහන්සේ අභේ කුමාරයත් එකකට මුණ ගැවුණා ඇවිල්ල තියනෙ තරංගිට ලස්සන රූපෙ කාගක කියල බලන්ට තමමා කුමාරය එන්නේ ලඟටනුට මනිසු බලනවා ඊට කලින් අභේ හාමුදුරුව කුමාරයට ලංවෙලා කියනවා කුමාරයේ මහළු භික්ෂූන් වහසල ඇමඳපු මළුවේ රොඩු ටික සි කරලා උඹ මාර්ත්‍රික තරග කරන්න දෙන්නේ කියලා මකද මේ කතාවි තේරුම පෙර භවකත් අභය භක්ෂුව හාමුදුරටම වහසේ බහෝම ලස්සන්ට මලුව ඇමඳපු බව කතාාව පේනවා අභය කුමාරයා එදත් ශිෂ්‍යය ගුරුවරයා ඇමදුවට පස්සේ මළ අබේ කුමාරය රොඩු ටිකරන් විසි කරලා තියෙනවා ඒක තමයි මේ දෙන්නගේ මරූක සම්පත්ති ඒක යහන්නේ මහළු තෙරවරු ඇමඳපු මල් වී රොඩු ඉවත් කරලා බොමාතක තරගවදින්ට දෙන්න කියලා ඒැන අබේ කුමාරයට වඩා භක්ෂ හස ලසනයි ලොකු කාරය කරලා තිනු හසිනි එති මේ මේ කතාව තව මේවාගේ කරුණු බොහොමදින් හොයා ගැඩ යෙනවා ධර්ම කරණාවල මේ පැදිි කරනවා මළුව ඇමදීම පොච්චර ශ්‍රිෂ්ට අපේ මිලින්ද ප්‍රශ්නය තියෙනව වගේම කතාවක් මළු ආමදිනව කියනිකේ ඊළඟා නිසංසේ තමයි මහා ප්‍රඥාවක් ලැබලා ඇම දීම තුලික ප්‍රඥාවක් ලැබෙන ඒ කාරනාව පැහැලි කරන තමයි මිලිඳ ගසයන කාරනාව දක්කලති. මිලිඳු රජ්ජිරුවන්ගෙන් මොන තරන් කරදරයක් තිබ්නද අපි අහල තියනවනි රහතන් වහන්සේ නමක් පවා බිලිඳ රජරුත්ක වාදට ගේනය කියලා අන්තිමට භික්ෂූන් වහන්සේ වනාන්තරගත මේ රජරුත්ත බෑ රජරුවන ුත්තර දෙන්න. තර මහපුදම දේවල්හන් එති මේ නිසාම අසගුත්ත මහරහතන් වහන්සේ කෝටි සීයක්ක් රහතන් වහන්සලා අනඩගහන දදිවිය ලෝක වඩින ඉි මොන තරන් රහතන් වහසල වැඩඉන්න ලද කෝටි සීක් රහතන් වහන්සලා මරගෙන දිවිය ලෝකට වඩිනෝ ඉර මේ කෝටි සීයට අමතරව තව රහතන් වහසල වැඩ හිටිය ඒකරත් කරුණු මේ කතායම තියෙන ස රහතන් වහසල එක්ක වැඩලා සක්‍රදේවිීන්ද්‍රයෙන්ට සඳහන් කලා කියනවා නාගසේන දිව පුත්‍රය මනුලුවෝට වඩ කියලා එකනිහ අසගුත්ත මහ රහතන් වහන්සේ නාගසේන දෙවිය ගෙන දන්නවා. මනුලෝට වඩ කියහම සක්‍ර දේවේන්දරිය පනිවිරයක් යවනවා මලෝට යන්ඩ ලෑස්ඩි කියලා ආප හුලබෙන පනිවිඩී තමයි අසූචි ගොඩක් වගේ මනුලෝකෙට එඇන්න මගේ කැමැත්තක් නැෑ මෙන් චුතවෙලා මීට වඩා ඉහලට ඇන්න තමයි කැමති. රහතන් වහන්සේ කියනවා බුද්ධ ශාසන ච්චිරස්තිතිය වෙනවී මනුලෝවට එන්ඩෝන කියලා ස්වාමීනී සම්බුද්ධ ශාසනයා ගිච්චිරස්තිතිය වෙන වෙන්න මම එන්නන් කෙල පොරොන්දෙනවා ඇවිල් මනුස්සලෝ කීපදෙනවා ැු තේරුම් ඇති තරුණු වයිසට ාවට පස්ස පැවිදිුණා ධර්ම ඒ ගෙනගැන විනයේ ගෙනගන අභිධර්මයේ පුහුණු වෙලා කර්මස්ථාන ප්‍රගුණ කරලා උහන්සේ තමන්ගි ජීවිත ආර්ථයත් සම්පූර්ණ කරගෙනන තැන්ට වැඩ කළලා ැ මිලින්ඳුරාජිරුත්තය එකය වාද කරන්න නම් කෙනෙක් නෑ මිල්ද රජුරයක දවසක් අහනවා එ ද කරන්න ක ඇත්තීම නැද කියලා. ආංයේවෙල ඇමතිවුරු කියනවා. මහරජඉන්නවා කෞද කොහෙදක ඉන්න කෙළෙහවා. මහරජහවල් පිරිවනි ඉන්නවා නාගසේන කියලා හාමුදුර කෙනෙඋනාස හරි පන්ඩිතයි. උන්වහසත් එක වාද කරන්න පුළුවන් පිනිතු සඳහන් කරලා තියෙනවා නාගසේන කියෙන නම ඇහෙන කොටත් බිලිඳ රජිරු වෙවුලුව නමුත් මේ තරන් වාදී ප්‍රකට නිසා තවන් වව්ලපු බව පෙන්වෙන කියලා ජවාදයට ගිහිල් තමයි නාගසේනය මහරහතන් වහන්සක වාද පටන්ගයි නාගසේනයන් වහන්සෙතක් මිලි දුරජරුවන්ට බැරි වුනාදිනට මොකදම හහිතුව මේ දෙදෙනම පෙරභව එක එකට හිටපුයි. නාගසණයන් වහසේ දත් භික්ෂුව ස හැරි ලස්සනට ම ශිෂ්‍යයාට කතා කල සඳහන් කළ උදේ පාන්දර මේ රොඩුටිකයින් කරන්න කියලා පාන්දර නැගිට ලතිය සැදැහෙන් සසුන්ුවන් කුල දරුව විසින් අපනට පළමුුව දෙහැටි වලද මලුපිත්මං හැමද නිමවා කියරන දින චරියවිති පාදරලා මළලපත්මං අමදලා තැම රොදුුටි අරන්දාන්නකිව නමුත් මේ ශිෂ්‍යයාටික දඩබ්බරයි වරක් දෙවරක් කිීව කෙරුන්නේ ගතාව ටික් සැරවුණ කඳුලු පිහපිය ඇවිල්ල රොඩුටිකත් අරගෙන විසි කරන්න ගඟගාවට යනකොට ගඟ කටගාවට පිළළ ගලනවා යන්තන් හිරු නැගෙන්ට ඔන්න මෙන්න ගැන තාම ඉතාම පාන්තර පොඩි හා ශිෂ්‍යයාගේ හිතේ බොහම කණගාටුව දෙනිසා රොඩු ටික විසිකල්ල ප්‍රාර්ථනාවක් කළ මේ පායන සූර්යා මොන තරන් තේජස් සහිතද මේ ගගේ වතුරත් කටගාවට පිරිලා මේ ගගේ නැගෙන රැලි හරි අලංකාරයි මේ රොඩු ටික ගෙනල්ල විසිකරපු පිනෙෙන් මේ පායන සූර්යා වගේ මට තේජ සැලබෙන්ඩෝනේ මේ රොඩු ටික අයිංකරපු පිනෙන් මගේ හිතේ වාදනමත රැලිඋපදිින්දෝන රොඩු ගොඩ අයිංකරපු පිනෙන් මගේ ප්‍රඥ්ඥා සාගරයේ පිරින්ුවන මගේ ප්‍රඥාව සාගරයයක්ක් වගේ වෙන්දුව ඒ සාගරයේ වාදනමත රැලි උපදිින්දන කිසි කෙනකුට මම දෙවිනින න්දුවන. රජරුව ප්‍රශ්න හන්ඩ 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 හන් අ රැලිනගෙනවාගේ රජරුවන්ට හු ප්‍රශ්නගෙන මේ ඇහුනා ලොක හමුදුරට මේ පාර්තනාව අතීතිය ප්‍රාර්ථනා කරට හෙමින් පර්ථනා කරන්නේ අපින හිතේතියාගෙන පාර්ථනා කරන්නේ අතීතිය ප්‍රාර්ථනා කරන්න වටා පිටාව නොක්කොට මහෙන්ද ඉ ඒ නිසා ඒ නිසාමත් ලොකුරැකවරණ තිබබා මේක රහතන් ලොකු හාමුදුරට ඇහුණ නිසා උවහස කල්පනා කලා මේ අනිවාරයෙන් අනාගතයේ බොහෝ දෙනාට කරදර කරන පාර්ථනාවක් මයි එ මාත් ප්‍රාර්ථනාවක් කරඩුවනේ නාස ප්‍රාර්ථනා කළා මොහෝගේ තේජස හිරුගේ වගේ නං එදාට මගේ තේජසළඟ බොහුගේ තේජස හිරුළඟ කලාම දිරීක්වාගේ ෙන්ඩුවන මොහෝගේ ප්‍රඥාව ගලන ගග තරන්න මගේ ප්‍රඥ්ඥාව මහසාගරයේ වගේ වෙන්ටෝනේ මොහුගේ හිතේ වාදනමති රැල් යම්සේ උපදෙනනවාද මහසාගරයේ උපදින හැමරැල්ලක්ම වෙරල්ට වැටිල බිඳිලයනොවගේ මොහගේ හිතේ උපදින හැමවාදයක්ම බිඳින්ද ශක්තිය මටලැ බෙන්ෝනේ ුද කලා පර්ථනාවක් ආංගේ ප්‍රාර්ථනාවට අන්ුව තමයි උහස එවන් මහා ප්‍රඥ්ඥාවක් ලබන් ඒ ප්‍රාර්ථනාව අපට මොනතරන් ය යහපතක් කලාාද නම ශිෂ්‍යයාගේ ප්‍රාර්ථනාව කීදනෙ අනතුරේ දානවාද නැනම් මීට අනුව දෙන්නම ලබල තියෙන්නේ මහ විශාල ප්‍රඥාව එන දැන් මළුවක් ඇමදීමෙන් ලැබෙන ආනිසංසාතර තමන්ගේ හිත පහදිනව අනුන්ගේ හිත පහද වන්ඩ ලැබෙන දෙවියන් සතුටු වෙන රූපස්වභාව හම්බ වෙන මහා ප්‍රඥාවක් ලැබෙනවා. අනිසංස පහක් සඳහන් කදී. දැමම කියන්න ැහැදවේ බුද්ධාන්තරයක ඉපදිච්චාපට මේ පින්කව හැමදාම නමුත් කරගඩ බැරිද. සමහර වෙලාවට උනන්දූතිීනවන හැමදාම උනත් කරන්න පුළුවන් ගේ ගමේ විහාරස්ථානය ලඟට ගිහිල්ල හරි ඒ වත කරලා එන්ඩ පුළිුවයි ඇද සතියකට දවසක් විවේකයක් නිමාඩුවක් තියාගෙන දවසක් ගිහිල්ලාත් නරක් වෙයිද හැමදාම කරගන්න පුළු හන්නන් එච්චර වටින මේ පින්කන් සතියකට වතාවක් වත් කරගත්තඒයි හැමදාම කරන්න හිතුනොත් කරන්න බැරිවෙන්නේ කරන්න බැරිවෙන්නේ පකාම ලෝක අතරමං වෙලා ඉන්න හින්ද. හම්බ කලාට හම්බ කලාට අහම්බ කලාට මදි පැටි කියලා නතර වන කිසිම කෙනෙක් නෑ. ඉතින් ආන් එහෙම නිමක් නැතුව එක දිගටම පංචකාමය ඔස්සේ දුවන්ඩ ගත්තහම ඒ පුද්ගලයට දවුණුවක් නෑ. ලෞකික දියුණුවක් කම්බ වෙයි ලෝකෝතර දිියුණුව නෑ yang yang sama 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 harus puluhanang kita සමහර කෙනෙ නෑවිල්ලම බැරිහින්ද එනවා අපි ගිම්කු ධර්ම දේශනාකොටාව කියලා ඇතුළට කතා ගකිරුවට කොච්චර කතා කළත් එෙන්නේ පිට පැත්තේ එල ගහක් යට බැම්මක් කඩ වාඩි වෙලා ඉන්නවා. ඇයියි යට හරියට දුරකත නැමතුන් එනවා. ඇතුළ ඇල්ල වාඩින තේවට කතා කරන්නබේ බනාහන ගමන් එලිට වෙලා කතා කරනවා ඇවිසින් ධර්ම ගෞරුවේ න නඇත්තරම නෑ තමන්ට දෙව්ලෝට යනකොට පාර කියනකොට ඒකට සවන්දනවට වඩා අපායට ඇන් හේතුවෙන පංච කාමය ගැන මුල හරි හනික වටිනවා එන්න බනාහනක අත්හැරල දුරකතනයට කර කන්දන්න සිද්ධ වෙනවා එහෙම අවස්ථා තියෙනවා මූලික හේතුවනි විවේකයක්න හන කතාව හඟ මං කියන්නේ ගුලු කවද්ද විවේකයක් ගන්නේ කියලා මේ ජීවිත කවද විවේකයක් ගන්නේ එන විවේකය තමයි මරණය හැබයි එතෙන්ට යනකම්ම විවේකයක් නෑ කියල කියන්නේ ඔවුන් අතරවෙන්න අපායි කියන එකන අපායි ගිහිල විවේක නෑ අතරක් හිඩසක් නෑ එක දිගට විඳවන්න තමයි තිීන්නේ ගේ හිද පිඩතුන කාලය අරගෙන විවේක යාරගෙන කාල කළමනා කරනය කරගෙන අපිට මේ රටාල්ලන්න හම්බ කරන්න නෙමේ ප්‍රඥ්ඥාවන්තය ඇහෙම කරන්න න මහගවල් හදන්ඩ ඉඩං හතාට වවන්ඩ යානවාහන හතර පහරන්තියගෙනම ප්‍රඥ්‍යාවතය එම කටයතු කරන්නේ ම හැදුව වගේ නෙමේ නත්තු කරන්න ගොච්චර කාලය නව ඉදල අතුගන අතුගාගන අතුගාගෙන පල් හැටවෙල්ල පුටුටිකට් පිහගෙනනගේ අතුගාලිවයනකට උදේවරුව ඉගරයි හවස්සරය යාගන කාගන දරුවන් ගරෙදි පිරිදිරිික හෝදගන ඒම වටික වෙනකොට හවස්වරුව තියවරයි තැ බාණ්ඩ මේ දැවන්තගේ හිද මට වෙලා තියෙනද අරවාහන අතර පහනටත්තු කරන්න කොච්චර වියදන් කරන්න නෙද අරවත්තට මේ වත්තර කොච්චර යන්න ඕනෙද සේවකය කොච්චර ගැටෙන්්ඩෝ නෙද මිනිස්සුන්ට කොචර බණින්්ඩෝ නෙද ඒගෙන් කොයි තරම් පවුර ඇස්කර ගැ්ඩෝ නෙද අර දම්මපද මතක් කළ අග්ඥාණයක් කිදා වහින තැන කියලා.ඒ පංච කාමයත්ෙක් ජීවත්වෙන්න්න යගේ යම්තමකින් ගීකුයි. අවශ්‍යනං ගමනක් බිමනක් යන්ඩවාහනය. සැහැල්ලු දිවිපැවැත්මක් තියාගත්තහම බලන්ඩක අර හක්ක යන කාලයේ කොච්චර ඉතිරුවෙනවාද කියලා ඒ කාලේ කළමනා කරණය කරගත් හ පිනට දහමට වෙන් කරන්්ඩ අපිට ඕන තරන් ඉඩ තියෙනවා. අතීතය බලන්ට අතීතයේේ වැඩිහිටියන්ට දරු කීදන හිටි ඇද කියලා අපිට සමට අද ගෙදරක ඉන්න දරුවෝ දෙන්නයි. අම්මලා කියන මේ ළමයික මකොත් කරන්න බෑයි කියලා. නමුත් ඔබේ අම්ම ඔබේ කිරියම්ම දරුව දහයක් දොලහ පහළව හදාගන ඒගොල්ලු අපිට වඩා දමින් කොච්චර ඉසරහට ගිහිල්ල බුද්ධ වන්දනාව කරන්ඩ කියන ගාථටිකවත් කිරියම්ම කියන ටික අපිට කියහැකිද අම්ම කියන ටික අපිට කිය හැකිද නමුත් කිරියම්මත් අම්මත් මෙවා පාඩන් කළේ අපිට වඩා ළමයි හදාගෙන අපිට වඩා වැඩතියාගෙන නමුත් හොඳ කාල කළමනා කර ඇති ගුඩ ුද්ාන්ත්‍රේක ලැබච් ශ්‍රේෂ් මනුස ජීවිතයට සාධහරණයක් එකතු කරන්න ඕනෙමයි කියන සිතුවිල්ල තිබුණා. මං මේ ආපු ජීවිතෙන් පරදින්නෙ නෑ මං දිනන්න ඕනකිෙන චේත නැවතිබුණා. මං ආප හෝ අපායට නෙමේ යන්නේ බුද්ධාන්තරයක පිදිලා නිරේට යනවගෙනක ලොකු අපරාධය. ආංඒක හින්දා නිරෙයින් මිදිලා සුගතියෙන් සුගතියට යන්ඩ ඕනම කෙනෙකුට මුදල් වියදන් නොකර කොයි තනම් පින් කරන්න පුළුවහන්ද අපේ ශාසනී සුදහා පිින්ඩිය කියන මහරහතන් වහස මකත් දන්වද පිනතින කලතින් බුදුරජාණන් වහන්සේගේ දාතුන් වහසල දරාගෙන ඉන්න චෛත්‍යරාජයන් වහන්සෙනමක් අව්වට පුපුරලා බදාම මිටක් අරගෙන චෛත්‍යයට නැගල අර පිපුරුම වහලා ශ්‍රද්ධාවෙන් කරපු මේ වැඩෙන් ලබාපු ආනිසන්සය මහාකල්ප අනු හතරක් සුගති පැදදව ක අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ මනුස්සලෝක ඇැවිල්ල පැවිදිලාරහත්ෙනවා එදාට නම සුදහ පිල්ල අපේ පිට කේතියෙනවා බන්ඩු පොල්ලිය මහරහතන් වහන්සෙත් ෙමයි උන්වහන්සේ රජාණන් වහසේ මට මත ැටිය සිද්ධර්ථ දුරජාන් හසක එන පුස්ස දේ පුස්ස කියන බුදුරජාණන් වහසකි විය හැකිී නම චෛත්‍යය කැලෑවෙහිලා ඇත්තු ඇනල පලුද වෙලා ගස් පැලවෙලා ඒවා අයින් කරලා මනාව පිරිසිතු කරලා ඇත්තු ඇනල තුවාල කරපු තැන් බදාමෙන් පිළියන් කරල චෛත්‍ය සකසපු පිනෑ මහ කල් පපානු දෙකක් ට පාකදුන්න කියවා ඒකුසලේපාකය අපේ බුද්ධාන්තරී මේ ශාසනය පැවිදිීලා රහත්වෙනවා පබංකර තේරාපධානය සඳහන් කරනවා පදමුත්තර බුදුරජාණන් වහසේගේ චෛත්‍යය ගරා වැටිල කැලෑවහිල තියෙන වෙලාවි එදා තමන් වනකාර්මික කෙටට කැලෑව යනකොට දැකළ ගස් කොළං වැල් ආදිය කපලයිං කරලා ගරාවැටන සෑය පිසිදු කරලා වने කल्ප න सुගति उප කल्प सुग उප බुदधन से බुदधන්තरी රहෙන පभा කරන ඒ तරंग मत् आනිසं से समुदायන් स्वाල්प कार्येंगे सिद्ध කරග ශदहौඳान के मुल නथत्र බුද්ධාන්තරේක සංසාරයට කොයි තරන් හම්බ කරන්න පුළුවන්ත එච්චර අවස්ථාතියාගෙන සමහරු මුදල් නෑ කියල පින්කං නොකරඉන්නවා සමහරු වෙලාවක් නෑ කියල පින්කක් නො කරඉන්නවා අපි දෙව්ලව ගෙනන පාරය අපි සුගතියට යන පාර දවසින් දවස වල්වහෙනවා මකදේ පාරය යනායා අඩුයි තැබ අපායට යන්න පාරය මනනා වෙල්ලි වෙන මොකද ඒක දිගේ යනා අයහුග වැඩී ්‍රඥාවන්තයෙන් යටි කළ යුත් සුගතියට යන පාර මනාවලි පෙහළි කරගන්නකයි ඒක කරඩ තමයි බුද්ධාන්තරය අපිට හම්බ වෙලා තින්නේ නැවත බුද්ධාන්තරය අවරුදු කෝටි ප්‍රකෝටි ගාණනක තම්විනෑ බුද්ධාන්තරයක ඔබට ඉපදෙන්ට ලැබෙන අවස්ථාව කවද කියල දන්නේෙ නෑ කොයි තරන් දුර්ලබද ඊළ බුද්ධාන්තරය අප නිරෙහිටිය නිකමට හිතන්න්න මේ ජීවිතයේ වැරදිලාවත් ආනන් තරිය කර්මයක නොත් එෙහම මෛත්‍රී බාගිතුන් වහසගේ ශසසිනය හුල්ල ගවත්ත පපට වෙදන්නේ. එදාටත් අපි නඥ්‍ය වීචී කොච්චර පරිස්සං වෙලා ජීවිතයට සාධහරණය කරගණඩ තියන වාසනාවන්ත කාලයද. එතෙක් එහිනොයා උත්සහ කලානං මේ ජීවිතය තුළම අර්ථයක් හොයාගන්ඩ බැරිනෑ බොහෝ දෙනට පුළුවන් නමුත් අපේ අඩු පාඩුව මිසක් ධර්ම අඩු පාඩුවකි නෑ ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න අන්තිමෝට මරන්ටය ලංවෙනකොට කඳුලි වැැගිරි වැැගිරි දේස පියාගන්නවට වඩා සිනහා මුසුව සතුටින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න භාගිතුන් වහසගේ ආශිරුවාදෙන් බුද්ධාන්තරී කරුණාවන් ඔබට ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවාකි ආශිර්වාද කරනවා. පින්නතුනි අද මෙඋතුම් ධර්ම දේශනාවේ සැදැහැති දායකත්වය දරනවා අංක එකසිය විසි අටින් දෙකෙන් එක ගාල්වල පාර කටුවාවල බොරලෙස් ගමූ යන ලිපිනේ පදිංචි ක්‍රිෂාන්ත කුරුප්පු ආරච්චි මහත්මමා හා නදීකා චාන්දනී මහත්මිය විසින්. සුජීවත්ව සිටින්න මේ දෙපළගේ මව්පියන් වන හේමරත්න මාරසිංහපියාණන්ට හා R එමලින් රණවක මෑණියන්ටද D.ජ. පණ්ඩිත මෑනියන්ටද නිදුක් නිරෝගී ච්චිර ජීවනය හා තුනුරුවනේ ආශිරුවාදේ මෙයි පාර්ථනා කරන බව සඳහන් කරනවා ඊ අමතරව මු හැටිය තවත් සෙහිපත් කරනවා හමරත්න මාරසිංහ පියන්නන්ට හා පෙබරවාරී විසිතුන්ගෙනනි දිනට හැට අටවන ජන්වදිනය යදෙන RRA එමලං රණවක මෑණියන්ටද රෝගීව සිටින DJ පණඩිත මෑණියන්ටද නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා පරලෝ සැපත් අතුලචානක ජයිසිංහ සොහයුරාගේ හා බනාඩ බලදාස පාණන්ගේ බවගාමී ජීවිත සැපවත් වේවා අවසානයේ අමා මහා නිවණින් සැනසේවා. පුනර්රුක්ෂාන් චිරණ ඉන්දිව් කවිජ ආසුක පුතනුවන් චනුක් දෝජිත පුතනුවන්. පුදම්සා මංසදි දියනිය සිතුලි සධශ්නා දීනිය යන අප පෞුලේ දූ දරුවන්ට තුනුරුවනේ ආශිරුවාදය හා රැකවරණය ලැබේවා ධර්ම දේශනා කළ ස්වාමීන් වන්සේදද ස්වාමීින් වහසෙගේ දෙමවපියන්ටද ධර්මදානයේ සිදුකළ අපටද ධර්මශ්‍රවනය කල් ලක් වෙසිලූ වෙසි සියලු දෙනාටමද ධර්මය කතා කරන ධර්මය ඇසෙන සුගදියකම ඉපිද ඉක්මං භාවයක දීම සුකදායක ප්‍රතිපදාවං ධර්මාවවබෝධය ලබත්වා දෙවියන් මේ පින් අනුමෝදන් වේවා ලො වැසි සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සූපත්වේවා කියල. ප්‍රාර්ථනා කරුන් ලබනවා. ක්‍රිෂාන්ත කුරපපු ආරච්චි මහත්මා හා නදීකා චාන්දනී මහත්මිය විසින්. ඒ දෙපල ප්‍රධහන පින්වත් පිරිස ුඥානු මෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරවාධද කළ සියලුද දෙනාට මරත්නත්‍ර ආශිරවාදයෙන් නිදුක් නිරෝගි භාවේ ච්‍රරජීනය ලැබේවා ඉතාම ඉක්මං භාවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍යති ධර්මාව වෝධීෙන් සැනසෙන්න්්ඩ මේ උතුම් පුුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හහිතුවේවා කියල පාර්ථනා කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨාදේවානාගා මහිද්ධිකා පnyaන්ත අනුමෝදිितවා චිරංරකంතුළු කසාසනං දේවෝ වසතුකාලේන සස්ිය සම්පත්ති හේතුච්ච පිතෝ භවතුළු කෝචරාජා භවතු දම්මිකු